කාවි අනාගතයේද කාවි කනවා කෑවා කනවා කමින් කාවි තාම කද ඉතුරුලා තියෙන්නේ කාලා ඔයාලා දන්නවා මේකේ මේක ඉරගලව පොතේ තියෙන්නේ ඉරගලව පොතේ තියෙන eat ate eaten right මේක තුන පාවිච්චි කරලා දැන් ඔයාලගේ පොතේ ඉක්මනට මේකේ ඉංග්‍රීසියෙන් හදන්න මම විනාඩියක් දෙන්නම් හරි මම හිතන ඔයාලා හදලා ඇති කියලා හරි කෑවා කෑවා නම් දෙවෙනි දිනේ තියෙන්නේ අපිට කෑවා කියලා ate කනවා eat coming කියන මේ තුනේ එකකවත් නැහැ අපිට වෙනවා හදාගන්න coming කියද්දි අපිට වෙනවා පළවෙනි ක්‍රියාපදයට ing දාන්න මෙන්න මම ing දැම්මා eating right කාවි කාවි මේකත් අපිට හදන්න වෙනවා මුල් ක්‍රියාපදයට will දාලා will eat කියලා කියන්න ඕනේ දැන් කාවි කියලා කියන්න අපි will eat කියලා කාලා මේක හදන්න දෙයක් try කරන්න ඕනේ නැහැ waiting room එකේ තුන් දෙනෙක් ඉන්නවා කියලා තියෙනවා හරිම ප්‍රශ්නයක් නැවත නැවත අර waiting wait වෙන එක අපිට මට යාඩ පර්මිෂන් දීදී ඉන්න වෙනවා අර සිග්නල් ප්‍රශ්නේ තමයි ඉතින් කටේ තියෙන්නේ කරන්න දෙයක්වත් නැහැ නේ රයිට් කාලා කියන්නේ තුන්වෙනි තීරුවේ තියෙන්නේ ඊටන් අපි ඒක ගන්න හරි තව එකක් මම ඔයාලට හදන්න දෙන්නම් ඊට පස්සේ උත්තර වැරදි නම් එහෙම නැත්නම් හරි නම් හරි දාගන්න තව එකක් මම ඔයාලට හදන්න දෙන්නම් दिलशान माइकी को अन्ना दिए ने वालंदी थिंग हरे मामा देनना वाला डांस नाटना दिया ना वाला नातावी नाटमीन නටලා නටනවා නැටුවා right බලන්න මේක හද මම හිතනවා ඔයාලා කොලේක ලියලා මේ ටික හදනවා ඇති කියලා නටාවි නෙමෙයි නටාවි නේ මම ඒක වරද්ද නටාවි හරි මම හදන්නම් මම දන්නවා ඩෑන්ස් රයිට් ඩෑන්ස් කියන වචනේ නටනවා කියන වචනය ඉරගල ඔපතේ නැහැ ඉරගල ඔපතේ නැතිනම් පුතා අනිවාර්යයෙන්ම මේකට අපිට නැටුවා කියලා හදන්න තියෙන්නේ ඊටි දාන ඊටි කියද්දී ටී තියෙනවනේ ඩී එකක් දැමම ඇති ඩෑන්ස් ලාස්ට් රූපය ඩෑන්ස්ඩ් ම තම රයිට් එතකොට නටාවි අනාගතේ එහෙනම් අපිට විල් දාලා මූලික ක්‍රියාපදේ කියනවා විල් ඩෑන්ස් නටාවි නටලා තුන්වෙනි තීරුව ඩෑන්ස් නටනවා මුල් තීරුව ඩාන්ස් නටමින් කියන අපිට වෙනවා මේ ක්‍රියාපදයකට අයෙන් දාන්න අයෙන් දාද්දි මොකද වෙන්නේ මේකේ ඊ අකුර අයෙන් වෙනවා මොකද වෙන්නේ dancing right නැටුවා
නැටුවා මේ දෙවෙනි තීරුව එතකොට dance right මෙන්න මේ විදිහට අපිට පුළුවන් නටාවි නටලා නටනවා මේ විදිහට අපිට හදාගන්න. එතකොට ඔයාලට දැන් මේ පුහුණුව තියෙන ඕන පුතේ අපි ගිය අවුරුද්දේ ඊට කලින් අවුරුදුල ගොඩක් මෙහෙම ප්‍රැක්ටිස් කරා එක ක්‍රියාපදයක් අරගෙන ඒ ක්‍රියාපදය මේ ස්වරූප පහට පටලලා හදන්න පුළුවන් වෙන්න ඕන. එහෙම නැතුව මේ එක දිගට පිළිවෙලට නෙමෙයි. නටනවා, නැටුවා, නටලා, නටමින් එහෙම නෙමෙයි. කොයි වෙලාව නටනවද, නටලද, නටමින්ද, කොහොම කොහොම කිව්වත්, කෑවද, කාවිද මේ විදිහට කියපුවා මම එක පාඩ මේ ක්‍රියාපද සාදා ගැනීම හැකියාව තියෙනවා. එහෙම හැකියාව තිබ්බ ඔයාලට පුළුවන් ගොඩක් දේවල් වාක්‍ය වල ඉගෙන ගන්න. කියන්නේ ටෙන්සස් ටික ඔක්කොම ටික එකපාර ඉගෙන ගන්න පුළුවන්. හරි දැන් මෙහෙමනම් අපි බලමු මේ ක්‍රියාපද පහ පාවිච්චි කරලා වාක්‍ය ලියන්නේ කොහොමද කියලා. එහෙමනම් අද පාඩම අපි තියෙන්නේ මේ ක්‍රියාපද පාවිච්චි කරලා ලියන වාක්‍ය කොහොමද ලියන්නේ කියන්නේ. ඒ කියන්නේ පුතේ මේ ක්‍රියාපද පාවිච්චි කරලා ලියන වාක්‍ය වල අද අපි කරන්නේ active voice sentences. active voice කර්තෘකාරක වාක්‍ය. active voice sentences. කර්තෘකාරක වාක්‍ය කොහොමද අපි හදාගන්නේ මේ පාඩමට ගොඩාක් කල් අරගෙන සිම්පල් ප්‍රසෙන්ට් ටෙන්ස් සිම්පල් පාස්ට් ටෙන්ස් සිම්පල් ෆියුචර් ටෙන්ස් කියලා අපිට ගොඩාක් ඉගෙන ගන්න තියෙනවා වෙන වෙන පන්ති වල හැම උගන්වන හැබැයි අපේ පන්තියේ අපි මේ පාඩම ඉගෙන ගන්නේ ඉතාම කෙටියෙන් ලේසි ක්‍රමයකින් එතන මේ ක්‍රමය උගන්වන්නේ අපි විතරයි. ඒ නිසා මේ ක්‍රමය වෙන තැනක උගන්වනවා නම් ඒත් අපි ඒක අපි උගන්වපු එක කොපි කරලම තමයි. ඒ නිසා බලා ගන්න ඔයාලා you all are very lucky to learn english like this. මේ විදිහට ඉගෙන ගන්න ඔයාලා ඔක්කොම lucky. right මෙන්න මම ක්‍රියාපදයක් ගන්නවා අපි ගමු ලියනවා කියන මට ඒක ඔයාලට පැහැදිලි කරන්න ලේසි. right ලියනවාට අපි කියන්නේ मौलिक क्रियापदेशराट मौलिक क्रियापदी ඊට පස්සේ ලියලා කියන අපි කියන්නේ written write wrote written නේ ලා ක්‍රියාපදේ නේ මම වීඩියෝ එක බොහෝ දුරට මට හිතෙනවා ඔයාලට පේනවා ඇති write ලියලා කියන අපි කියන්නේ written මම සිංහලෙම උත් ලියන්න ලියනවා ලියුවා ලියාවි ලියලා sorry ලියමින් ලියලා මේ ටික එතකොට මේ මේ ක්‍රියාපද පහ වාක්‍යයක භාවිත කරන විදිය හරියට ඉගෙන ගත්තොත් අපි मुखद दहा
හැබැයි දැනට පොදුවේ ඉගෙන ගන්න ඕනේ පොඩි කරුණු ටිකක් විතරක් ඔයාලට කතා කරගෙන යනවා. වැඩිපුරම අවශ්‍ය වෙන්නේ මේ ක්‍රියාපද දාලා වාක්‍යයක් හදා ගන්න පුළුවන් වෙන්නේ. මේ ක්‍රියාපද දාලා වාක්‍යයක් හදා ගන්න බැරි නම් අපි මේවා භාවිතා වෙන විදිය ඉගෙන ගත්ත කියලා වැඩක් වෙන්නේ නැහැ. දැන් බලමු මේ ක්‍රියාපද දාලා අපි වාක්‍යයක් හදාගන්නේ කොහොමද කියලා. වර්තමාන කාලේ ක්‍රියාපද දාද්දි මගේ පුතේ වාක්‍යයක අපි පන්ති හිටිනාමඩ එක එක්කෙනා අහන්න පුළුවන්. මේ මතක ගොඩාක් කරේ මේක මතකයි. වර්තමාන කාලේ ක්‍රියාපදයක වාක්‍ය දාන්න S දානවද නැද්ද කියලා හිතනවා. ඒ කියන්නේ මේ ක්‍රියාපදයේ අගට රයිට්ස් කියලා කියනවාද? එහෙම නැත්නම් රයිට් කියලා විතර දාන්න. මේ විදිහට S වර්තමාන කාලේ ක්‍රියාපදයක වාක්‍ය දාද්දි ඔබ කල්පනා කරන්න ඕනේ S දානවද නැද්ද? S දානවා නම් දාලා ලියන්න ඕනේ. S දාන්න නැත්නම් දාන්න නැතුව ලියන්න. S දානවද නැද්ද කියලා කල්පනා කරන්න ඕනේ. වර්තමාන කාලේ ක්‍රියාපද වාක්‍යයක දානකොට S දානවද නැද්ද කියලා කල්පනා කරලා දාන්න. ඒක තමයි කරන්න ඕනේ. ඊට පස්සේ දැන් වර්තමාන කාලේ ක්‍රියාපද වාක්‍ය දාන එක මහලු දෙයක් නෙමෙයි. කරන්න තියෙන එකම දේ රයිට් කියලා ලියනවද? එහෙම නැත්නම් රයිට්ස් කියලා ලියනවද? S එකක් දානවා. මෙන්න මේක කල්පනා කරලා වාක්‍යයක දාලා ලියන්න. ඕනිය වාක්‍යයක් ලියන පිළිවෙල මම ඉස්සරහට කියලා දෙන්නම්. හරි? පන්දි හිටපය දානවා. නැති වෙනටත් එක කියලා දෙන්න. දැන් ලියුවා අතීත කාල ක්‍රියාපද. ලියාවි අනාගත කාල ක්‍රියාපද. මෙන්න මේ දෙන්නා වාක්‍යයක දාන්න හරිම ලේසි. මේ දෙන්නා මගේ පුතේ වාක්‍ය දාද්දී අපිට මුකුත් හිතන්න දෙයක් නැහැ. ලිව්වා කියලා ලියද්දී ඔයාලා තියෙන නිකම්ම ලිව්ව කියලා ලියගෙන යන්න. ටෝට් කියලා ලිව්වම ටෝට් කියලා අපිට S දාන්නද, I දාන්නද, මොනවා ED දාන්නද එහෙම මුකුත් හිතන්න දෙයක් නැහැ. ඒ නිසා ඔයාලා මතක තියාගන්න මේකෙදි ඔයාලා කරන්න තියෙන්නේ නිකම්ම දාන්න. will write කියන එක අනාගත කාල ක්‍රියාපදයක් වාක්‍යයක නිකම්මයි දාන දේ. ඒ නිසා අපි මේක ලියනවා නිකම්ම දානවා කියලා. right? you just write without changing anything. මොනවත් වෙනස් කරන්නේ නැතුව නිකම්ම ලියන. නිමල් ලිව්වා. නිමල් රෝඩ්. right? සුපුන් ලිව්වා. සුපුන් රෝඩ්. අපි ලිව්වා. we wrote. ඔවුන් ලිව්වා. they wrote. right මේ විදිහට අතීත කාල ක්‍රියාපදයක් අපිට පුළුවන් ඕන කෙනෙක් එක නිකම්ම දාන්න. අනාගත කාල ක්‍රියාපදයක් තියෙනවා. මගේ අම්මා ලියාවි. my mother will write. සුපුන් ලියාවි. සුපුන් will write. ඔවුන් ලියාවි. they will write. ඕන එකක් අපිට කිසිම ගැටලුවක් නැතුව අතීත කාලය අනාගත කාල ක්‍රියාපදයි දාන්න පුළුවන්. එහෙනම් අපි දැනට ක්‍රියාපද තුනක් නිවැරදිව භාවිත කරන්න කොහොමද කියලා ඉගෙන ගත්තා. වර්තමාන කාල ක්‍රියාපද භාවිත කරන්නේ කොහොමද? වර්තමාන කාල ක්‍රියාපද වාක්‍යයක දාද්දී S දානවද නැද්ද? S දානවද නැද්ද කියලා කල්පනා කරලා ලියන්න. ක්‍රියාපද දෙකක S එකක් දාලා රයිට්ස් කියලා කියනවා. එහෙම නැත්නම් රයිට් කියලා කියනවා. එතකොට S දානවද නැද්ද කියලා තීරණය කරන්නේ කොහොමද කියලා මෙතනම ඉගෙන ගත්තら ඔයාලට තව පැහැදිලිද? ඒ නිසා මම මෙතන ලියනවා S දානවද නැද්ද කියලා තීරණය කරන්නේ කොහොමද කියලා. I V you they මෙතන පුතා මම දන්නවා බහුවචන කියලා දාගන්නවා. මොකද බහුවචන කර්තෘපදේ ඉන්න පුළුවන්. people මිනිස්සු එහෙම කියලා බහුවචන පදේ ඉන්න පුළුවන්. ඊට පස්සේ he ඔහු she ඇය it who right ඒක. එහෙම නැත්තම් ඒක වචන පද. ඒක වචන පද. මගේ පුතේ ඒක වචන පද වලට මෙතන දාගන්න පුළුවන් ගණන් කරන්න බැරි නාම පද කියලා. ලහිරු මැසේජ් එකක් දාන්න තියෙනවා. බෝඩ් එක පේන්නේ නැහැ කියලා. නේද? බෝඩ් එක හොඳටම පේන්නේ නැද්ද? ඔය ලහිරු බෝඩ් එකේ අපිට මෙහෙමයි 10 11 පන්තියේ දැන් උදේ කරද්දි එහෙම ප්‍රශ්නයක් ආවා.
බෝඩ් එකේ පේන්නේ නැති ප්‍රශ්නේ ලියා ගන්නව බැරි තරම් බෝඩ් එකේ පේන්නේ නැද්ද දැන් බලන්න ඔයාලට බෝඩ් එක පැහැදිලිද නෑ කඩන්නේ නෑ සර් දැන් බෝඩ් එකේ පේන්නේ නැද්ද පේනවද නෑ සර් මම පේන්නේ නැද්ද මෙහෙමයි මේ මයික් එක ඔන් වෙලා දැනට බලන්න දැන් දැන් මේ දැන් මේ පේන්නේ නැද්ද ලහිරුට විතරයිද මේ ප්‍රශ්නේ තියෙන අනිත් අයත් පේන්නේ නැද්ද අපිට පේනවා සර් ඔය ලහිරු ඔයාගේ මයික් එක ඕෆ් කරලා බලන්න ඔයාලට පේන බොහෝ දුරට එහෙමයි ඔයාගේ මයික් එක ඔන් වෙලා ඉන්න තමයි මාව පේන්නේ නැත්තේ මයික් දැන් පේනවද මොකද ලහිරු පුතේ අනිත් අයට පේනවද මේ ලහිරු විතරයිද මේ ගැටුව තියෙන්නේ ජනුත් පේනවද මාව පේනවා අපිට ජනුත් බෝඩ් එකේ පේනවද Others, can you see the board? Painama, sir. Pay you make it up, pain all. Lahiru Tama get Luthi, Lahiru Balana, phone a motor. Get a look, Mahitan signal Madi. Right? It would be Ati the Kalikia Bada, another Kalikia Bada, Nikama, Dan. Right? ing ක්‍රියාපද වලදී මම මෙතන මේ කියන්නේ කියන එකක් ivu දේ බහුවචන මේ ivu දේ බහුවචන වලට එක ක්‍රියාපදයක් දාන්න මම right ම ගන්න අපි ලියන්න පුතේ right කියලා විතරයි s එකක් දාන්නේ හැබැයි tce ට ඒකවචනත් එක්ක ඒකවචන පද වලට ivu වෙනවා ගණන් ගන්න බැරි නාම පද මේකත් එක්ක මේ කතුරු පදයක් එක්ක ක්‍රියාපද දාන්න උනොත් එහෙම වර්තමාන කාල ක්‍රියාපද වල විතරක් අපි ඒ අගට s එකක් දානවා වර්තමාන කාල ක්‍රියාපද වල විතරක් අපි අගට s එකක් දානවා right එනිසා මතක තියාගන්න ivu දේ බහුවචනත් එක්ක s එකක් දාන්නේ tce ඒකවචනත් එක්ක s එකක් දානවා ඔබ මේ විදිහට පාඩම් කරගන්න ඕනි වර්තමාන කාල ක්‍රියාපද එක්ක s දානවද නැද්ද කියලා බලන්න ඕනි ඒ වගේම තමයි ivu දේ බහුවචනත් එක්ක s එකක් දාන්නේ ක්‍රියාපදයට තීසී ටේකෝජනත් එක්ක ක්‍රියාපදයට s එකක් දානවා මේක උදට මත තියාගන්න ඕනේ අනිත් දේ තමයි අතීත කාල ක්‍රියාපදයි අනාගත කාල ක්‍රියාපදයි අතීත කාල ක්‍රියාපදයි අනාගත කාල ක්‍රියාපදයට එක්ක අපි මුකුත් කරන්නේ නැහැ වාක්‍යයට නිකම්ම මෙයාල දානවා right s දානවාද නැද්ද කිසිම අවුලක් නැහැ අපිට හරි ලේසි මේ දෙන්න පාවිච්චි කරනවා දැන් ing ක්‍රියාපද අයියෝ ing ක්‍රියාපද මගේ පුතේ වාක්‍යයක දාන්න නිකන් නම් දාන්න බෑ ing ක්‍රියාපදයක් සාමාන්‍යයෙන් ක්‍රියාපදයක ස්වරූපයක නෙමෙයි ing ක්‍රියාපදයක් සාමාන්‍යයෙන් ක්‍රියාපදයක ස්වරූපේ නෙමෙයි එයා ඉන්නේ නාම පදයක නාම විශේෂණ පදයක ස්වරූපේ මෙයා මෙහෙම රඟපෑම් ගොඩක් කරන්න යන හින්දා මෙයාට බෑ ක්‍රියාපදයේ තියෙන තැන කෙලින් හිටගෙන ඉන්න නිකන් දාන්න බෑ මෙයාට තනියෙන්
ඉන්න බෑ. මෙයා කාගේ හරි සහායක් පතන්නම ඕනි. මෙයා උදව්ව ගන්නවා පුතා. රයිට්? මෙයාලගෙන් be verbs වලින් අනිවාර්යෙන්ම ing ක්‍රියාපදයක් වාක්‍යයක දාන්න ඕනේ ක්‍රියාපදේ වෙනුවට be verb එකක් එක්ක. be verb එකක් එක්ක. ing ක්‍රියාපද වාක්‍යයක දාන්න ඕනේ be verb එකක් එක්ක. දැන් අපි be verb ලයිස්තුව මතක තියාගන්න ඕනේ. ඇයි අපි be verb වලින් දෙයා වාක්‍ය වලත් be verb දැම්මා? ඊට පස්සේ be verb වාක්‍ය වලින් විතරක් වාක්‍ය ලිව්වා. එතන මේ හැම එකම be verb කතා කරන්නේ. ඉතින් දැන් මේ ඉස්සරහටත් ඒ be verb ටිකමයි පාවිච්චි කරන්න තියෙන්නේ. මොනවද ඒ be verb? am, is, are, was, were. right. ඊළඟට will be. මේ ලියමින් ඉන්නවා. ලියමින් හිටියා. ලියමින් ඉඳීවි. right. have ඉන්නවා be verbs. have been ඉඳලා තියෙනවා කියන්නේ ලියමින් ඉඳලා තියෙනවා කියන්නේ echo has been right තව විනාඩි 10 අපේ මේ ක්ලාස් එක ඉවර වෙනවා ඊට පස්සේ අපි ඊළඟ ලින්ක් එකෙන් තමයි ලොග් වෙන්න ඕනේ ඔයාලා මම එක කියලා දාලා තියෙන ඊළඟ දෙක දෙවෙනි ලින්ක් එකෙන් ලොග් වෙන්න have been has been ඉඳලා තියෙනවානේ ඉඳලා තිබුණා had been right liyamin indala thibuna had been writing liyamin indala thiyevi will have been writing will have been writing hari thawa thiyena mage puthe maybe might be neda apada can be should be must be mewal be verbs හැබැයි ඔයාලගේ වයසට මම ඒවා හැම එකම කියලා දෙන්න යන්නේ නැහැ. නමුත් ඔබ මතක තියාගන්න ඕනි you should keep these things in your mind. right? am is a ඉන්නවා was were හිටියා will be ඉඳීවි have been has been ඉඳලා තියෙනවා had been ඉඳලා තිබුණා will have been ඉඳලා තියේවි am writing hari is writing hari are writing hari කියන්නේ right mom am is a was will be have been will have been i will you the he sheet එක දාන හැටි මීට පෙර පාඩම් වලදී කියලා දියදී හරි ඊට පස්සේ මගේ පුතේ ලියලා අපි බලමු ලා ක්‍රියාපදයක් වාක්‍යයක දාන්නේ කොහොමද කියලා ලා ක්‍රියාපදයක් වාක්‍යයක දාන්න ප්‍රශ්නේ තියෙන්නේ ing ගේ ප්‍රශ්නෙම තමයි ing ක්‍රියාපදයක් වාක්‍යයක දාන්න බැහැ තනියෙන් එයා වෙන පදවල උදව් ගන්න මොනවාද ඒ පද be verb ඇයි ඒ ing ක්‍රියාපදයක් නාම පදයකයි නාම විශේෂණ පදයකයි ස්වරූපත් ගන්නෙ ඊට පස්සේ ලා ක්‍රියාපද ලා ක්‍රියාපද ක්‍රියාපදයක ස්වරූපේම පමණක් නෙමෙයි ලා ක්‍රියාපදත් මගේ පුතේ නාම විශේෂණ පදවල ස්වරූපෙන් ඉන්නවා ඒ නිසා මෙයව අපිට ලා ස්වරූපී ක්‍රියාපද පාවිච්චි කරන්න බැහැ ක්‍රියාපද වෙනුවට නිකම් අපි මෙයාට දාන්න ඕනේ ඒ have been has been නෙමෙයි මෙතන දාන්නේ have has ඊට පස්සේ අපි දානවා had එහෙම නැත්නම් දානවා will have මෙතන been තියෙන ටික අයින් කරලා ඊට ටික මෙතන දාන්න එතකොට have has කියන්නේ තියෙනවා නිමල් ලියලා තියෙනවා නිමල් has written නිමල් ලියලා තිබුණා නිමල් had written නිමල් ලියලා තියේවි will have written have has කියන්නේ තියෙනවා had කියන්නේ තිබුණා will have කියන්නේ තියේවි හරි බලන්න මගේ පුතේ දැන් ඔන්න අපි ලා ක්‍රියාපදයක් වාක්‍ය දාන්නේ කොහොමද කියලා ඉගෙන ගන්න. මින් ක්‍රියාපදයක් වාක්‍ය දාන්නේ කොහොමද කියලා ඉගෙන ගන්න. ඊට පස්සේ අතීත කාල ක්‍රියාපද අනාගත කාල ක්‍රියාපද වාක්‍ය දාන්නේ කොහොමද කියලා ඉගෙන ගත්තා. දැන් මුලින්ම අපි ඉගෙන ගත්තා වර්තමාන කාල ක්‍රියාපදයක් වාක්‍ය දාන්නේ කොහොමද කියලා. දැන් මේ ටික මතක තියාගන්න පුළුවන්ද? අපි පන්තියේදී මේක හරියට ගණන් පන්තියේදී චක්‍රය ගන්නවා වගේ
මේක ළමයි එළියට දාලා ගත්තා. ඔබට මතක ඇති ගිය අවුරුද්දේ. ඉතින් මේ අවුරුද්දේ අවසානාට මේ කොරෝනා වසංගතයෙන් ඉඳලා අපිට මේ විදිහට ගෙදෙට් වෙලා ඉන්න වුණා. දැන් ඉතින් ඔයාලගේ පස්සෙන් මට කෝටුවක් කරගෙන ඉන්න විදියක් එන්නේ නැහැ. දැන් ලබන සතිය මම කරන්නේ ඔයාලගේ වීඩියෝ ඔන් කරලා තනියෙන් පොත බලන්න නැතුව කියන්න දෙනවා. එතකොට ඒකට ඔයාලා පුරු වෙන්න ඕනේ. දැන් වීඩියෝ ක්ලාස් කියලා ඔයාලට බෑ මේක මග අරින්න. හරි. ඔන්ලයින් ක්ලාස් එකෙත් මම ඔයාලට එක එක්කිනාට වීඩියෝස් ඔන් කරලා කියන්න කියලා කියනවා. එතකොට මොකද්ද වෙන්නේ? කතෘ වර්තමාන මේක මම කියන්න ඕනේ විදිය. ලබන සතිය කියන්න ඕනේ විදිය මම ඔයාලට කියලා පෙන්නන්න. එතකොට ඔයාලා මුලින්ම මොකද්ද කියන්න ඕනේ? වර්තමාන කාල ක්‍රියාපද භාවිතා කරනකොට s දානවද නැද්ද කියලා හිතන්න ඕනි. s දාන්නේ කොහොමද? ibu දේ බහුවචනත් එක්ක ක්‍රියාපදයේ s එකක් දාන්නේ. pct ඒකවචනත් එක්ක ක්‍රියාපදයේ s එකක් දානවා. අතීත කාල ක්‍රියාපදයි අනාගත කාල ක්‍රියාපදයි වාක්‍යයකට දාන්නකොට කිසිම වෙනසක් කරන්න නැතුව අපිට දාන්න පුළුවන්. min ක්‍රියාපදයක් වාක්‍යයේ දාද්දී be verb එකක් පාවිච්චි කරන්න ඕනේ. ඒ be verb තමයි am is are කියන්නේ ඉන්නවා, was were කියන්නේ හිටියා, will be කියන්නේ ඉඳීවි, have been has been කියන්නේ ඉඳලා තියෙනවා, had been කියන්නේ ඉඳලා තිබුණා, will have been කියන්නේ ඉඳලා තියෙනවා. maybe must be can be කියලා පාවිච්චි කරන්න පුළුවන්. ඔයාලට මතක නැහැ ටික කියන්න, එහෙම නැත්නම් ඕනේ නැහැ. ලා ක්‍රියාපදයක් වාක්‍යයක දාන්නේ have has had will have it. have has කියන්නේ තියෙනවා, had කියන්නේ තිබුණා, will have කියන්නේ තියේවි. ඔන්න ඔය ටික ඔය විදියට කියන්න ලබන සතියේ ලෑස් වෙන්න ඕනි. මේ ටික මතක තිබ්බොත් මගේ පුතේ අපිට වාක්‍ය දිනනවා කියන එක මහලු දෙයක් නෙමෙයි. ගොඩක් අයලා අක්කලාට එහෙම නැත්නම් ගොඩක් ළමයිට grammar තේරෙන්නේ නැහැ කියන ළමයිට, active voice වාක්‍ය ලියා ගන්න බෑ කියන ළමයිට ගොඩක් බැරි. මෙන්න මේ කතාව මම තියාගන්න. කිසිම පන්තියක මේ විදිහට ඔයාලා උගන්වන්නෙත් නැහැ. ඒ නිසා ඔබ මේ ටික හරියටම චක්‍රය වගේ ලස්සනට පාඩම් කරගත්තොත් පුළුවන් ඔබට වාක්‍ය බයින්ඩෝ ලියන්න. හරි, ආයෙසරයක් මම මේක කියන එක තේරුමක් නැහැ. මම හිතන්නේ ඔයාලට මේක ලියාගන්නත් ඇති, අහගන්නත් ඇති මම කියන දේවල්. මගේ පුතේ මම මේක ලියන්න වෙලාව එහෙම දෙන්නේ නැහැ සාමාන්‍යයෙන්. මේක ලියලා ඉවර නැති කවුරු හරි ඉන්නවනම් මයික් එක ඔන් කරලා මට කියන්න මේක ලියලා නැහැ කියන්න. මොකද මැක්කුවත් මට ආයෙ ලියන්න බෑ. Who has not finished yet? තාමත් ඉවර නැති අය කවුද? Oh, have you all done? ඔල ඔක්කොම ඉවරද? Have you all finished writing? ඔක්කොම ලියලා ඉවරද? දිල්ෂාන් ලියලා ඉවරද? ඔව් සර්. ආ right. then I'm going to clean the board. I will clean this part. හරි. දැන් අපි කියන්න ඕනේ ඕනිම වාක්‍යයක් කියන පිළිවෙල. අපි දැන් ඕනිම වාක්‍යයක් කියන පිළිවෙල කතෘ ක්‍රියාපදය කාටද මොකද? අලුතෙන් ඉන්න ළමයිට ගැටලුවක් වෙන්න පුළුවන්. නමුත් බය වෙන්න එපා පුතේ. මෙන්න මේක තමයි අපි ඇක්ටිව් වොයිස් වාක්‍යයක් ඉංග්‍රීසි වාක්‍යයක් ලියන පිළිවෙල. ක්‍රියාපදයක් කියනවා නම් ක්‍රියාපදයෙන් පස්සේ අපිට වාක්‍ය ලියනවා නම් අපි මේ පිළිවෙල තමයි ලියන්නේ. කතෘ ක්‍රියාපදය කාටද මොකක්ද?
එහෙම නැත්නම් තව පිළිවෙලක් තියෙනවා මේකම අපි පොඩ්ඩක් වෙනස් කර ගන්නවා කර්තෘ ක්‍රියාපදය ඉස්සරහට දානවා මොකද්ද කියලා ඊට පස්සේ කාටද කියලා දාන්නේ to dal to ඒ මේ පිළිවෙලවල දෙකට වාක්‍ය හදන්නේ කොහමද මේ ක්‍රියාපද පහ පාවිච්චි කරලා කියලා මම කියලා දෙන්නම් තව විනාඩියකින් අපිට මේ ක්ලාස් එක ඉවර වෙනවා ඒ නිසා අපි මේ මීටින් එක දැන් ඉවර වෙනවා ඒ නිසා ඔබ මේ ලියා ගන්න මේ ටික ලියා ගන්න ෆොටෝ එකක් හරි ගහගන්න ස්ක්‍රීන්ෂොට් එකක් අපි ඊළඟ ක්ලාස් එකේදී හම්බෙමු දැන් 9:15ට හරියටම 9:15ට අපි ආයෙත් ක්ලාස් එක පටන් ගන්නවා විනාඩි 5ක ඔයාලට බ්‍රේක් එකක් තියෙනවා ඒ බ්‍රේක් එකෙන් පස්සේ 9:15ට දෙවෙනි ලින්ක් එකෙන් ක්ලාස් එකට ලොග් වෙන්න එන්න දෙවෙනි ලින්ක් එකෙන් පළවෙනි ලින්ක් එකෙන් නෙමෙයි දැන් ඔයාලා ඉන්න ලින්ක් එකෙන් නෙමෙයි ඊළඟ ලින්ක් එකෙන් ජොයින් වෙන්න